හැම දෙනාවම සාදරෙන් පිළිගන්නවා ද වෝකලයිස වෝකල් ට්‍රේනිං සීරිස් එකට. ඉතින් අද මේ එපිසෝඩ් දෙක දෙවනි එපිසෝඩ් එක අපි ඔයාලට ගේන්නේ අපි පළවෙනි එපිසෝඩ් එකේ ඔයාලට පැහැදිලි කරා මොකද්ද හරියට සිං කරනවා කියන්නේ කියන එක. ඒකේ බේසික්ම ටික. ඉතින් සිංගින් වල මම කිව්වා අතනදී අපි ත්‍රෝට් එකෙන් සිං කරනවා කියලා දිනවා. ඒ වගේම ඩයෆ්‍රම් එකෙන් සිං කරනවා කියලා දිනවා. ඉතින් මම ඔයාලට කියන්න කැමති හුඟක් කට්ටිය ඔය දැන් හරියට පර්ෆෝමන්ස් හරියට සිං කරනවා කියන්නේ ඩයෆ්‍රම් එකෙන් සිං කරනවා කියන එකනේ. ඉතින් ඇත්තටම අපිට මට කියන්න ලොකු දෙයක් තියෙනවා, අපිට ඩයෆ්‍රම් එකෙන් සිං කරන්න බෑ. එතකොට දැන් ඔයාලා හිතනවා ඇති මොකද්ද මේ මිනිස්සයා කිව්වේ, මේ දැන් කලින් කිව්වා ඩයෆ්‍රම් එකෙන් සිං කරන්න පුළුවන් කියනවා, දැන් කියනවා ඩයෆ්‍රම් එකෙන් සිං කරන්න බෑ කියලා. ඉතින් ඇත්ත කාරණේ තමයි ඩයෆ්‍රම් එකෙන් සිං කරන්න බෑ. මොකද ඩයෆ්‍රම් එක කියන්නේ අපේ මේ බඩ මැද කියන්නේ පපුවයි බඩයි වෙන් වෙන තැන, අපේ පෙනහැලු වලට සපෝට් එක සහ ඒ කියන්නේ අපේ අනිත් ඕගන්ස් ටික පල්ලෙහාට වෙන් කරලා ඒ ටික තියෙන වෙනම මසල් එකක් මේක. මේක මේ හරියට තියෙන වෙනම මසල් එකක්. ඉතින් මේ මසල් එකෙන් තමයි අපිට සිං කරන්න අවශ්‍ය බ්‍රීත් එක, ඒ කියන්නේ වාතය අපේ පෙනහලු ස්ක්විස් කරලා එළියට දෙන්න, ඒ ප්‍රෙෂර් එක දෙන්න, ඒ පෙනහල්ල සෝරි ඒ ඩයෆ්‍රම් එක කියන මසල් එක තමයි අපිට උපකාරී වෙන්නේ. ඉතින් අපිට මසල් එකකින් සිං කරන්න බෑනේ. ඒ කියන්නේ මෙහෙ තියෙන මසල් එකකින් හඬක් උපදවන්න බෑනේ. ඉතින් ඒක තමයි ඩයෆ්‍රම් එකෙන් සිං කරන්න බෑ කියන දේ තියෙන්නේ. හැබැයි අපි හරියට සිං කරනවා නම් ඩයෆ්‍රම් එක යූස් කරන්න ඕනි. ඉතින් මම ඔයාලට පොඩි උදාහරණයක් දෙන්නම් කොහොමද ත්‍රෝට් එකෙන් සිං කරන, ඒ කියන්නේ උගුරෙන් සිං වෙන එකක් ඔයාලට සද්ද වෙන්නේ. ඒ වගේම හරියට ටෙක්නික්ස් එක්ක කොහොමද ඩයෆ්‍රම් එක යූස් කරලා සිං කරන එකක් අපේ කටින් පිට වෙන්නේ කියන දේ. ඉතින් අපි පළවෙනිටම බලමු කොහොමද උගුරෙන් සිං වෙන එකක් ඔයාලට ඇහෙන්නේ කියලා. ඔයාලා හැමෝම දන්න රෝසමලේ නටුවේකටු. රෝසමලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු, නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි. හරි, ඉතින් අපි බාලකාලේ ආපු ලස්සන සින්දුවක්. ඉතින් කොහොමද ඩයෆ්‍රම් එක යූස් කරලා මේක සිං කරන්නේ? රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු, නටුව නොවේ මල සිඹිමි මම ළමයෝ පැණි උරමි. මං හිතනවා ඔයාලට ඒ දෙකේ වෙනස තේරෙන්නේ නැති කියලා මොකද්ද කියලා. ඉතින් තේරුම් නැත්තම් ටක් ගල බැක් කරලා බලන්න මොකද්ද වෙනස කියලා. ඉතින් ඔක තමයි ඇත්තරම ත්‍රෝට් එකයි අපේ ඩයෆ්‍රම් එකයි යූස් කරපුවාම තියෙන වෙනස. ඉතින් මේ ඩයෆ්‍රම් එක යූස් කරන්න අපිට නිකම් බෑ. අපිට ඇත්තටම ඩයෆ්‍රම් එක යූස් කරන්න ලොකු ප්‍රැක්ටිස් එකක් ඕනි. ලොකු කියන්නේ අපිට ඇත්තටම පොඩ්ඩක් අමාරුයි ඒක කරගෙන යන්න. හැබැයි ඒකට ඔයාලගේ මනස, ඔයාලගේ යුමනාව, ඔයාලගේ කැපවීම හැමදේම තියෙන්න ඕනේ දෙයක් තමයි හරියට ඩයෆ්‍රම් එකෙන් සිං කරනවා කියන දේ කරගන්න ඕනේ දේ. ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිස් කරන්න නම්. ඉතින් බය වෙන්න එපා, මං ඉන්නවා ඔයාලට ඒක කියලා දෙන්න. ඉතින් ඒක දැනගන්න ඕන නම් ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරලා ලෑස්ති වෙන්න. මං ඉතාම ඉක්මනට ගේනවා කොහොමද ඩයෆ්‍රම් එකෙන් සිං කරන්නේ කොහොමද, ඒ වගේම මොනවාද ඒකට කරන්න ඕන එක්සර්සයිසස් කියන දේවල්. ඉතින් ඒක නිසා දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, දැම් මෙහා පැත්තේ තියෙන බෙල් නොටිෆිකේෂන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔයාලගේ සිං කරන්න ආස තව යාළුවෝ ඉන්නව නම් ඔයා මේක බලනවා නම් දැන් මේගොල්ලන්ට මේ channel එක suggest කරන්න, මෙහෙම series එකක් කරනවා, මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්න ඉක්මනට, දැම්ම share කරන්න. එහෙනම් last වෙන ඉස්සරහ videos වලට කොහොමද ඩයෆ්‍රම් එක සිං කරන්නේ කියලා ඉගෙන ගන්න. එහෙනම් අපි හම්බෙමු එතකන්. bye.